සරසන වදනම සිතුිලි උබදින හඬකින ඔබගේ නිබහම සුයා ඇදේ සුභාරදී අයිබොවන් සුබූ දැසනක්වේ වර්ෂ භොමස්තුතියි සුභාරතය සංවාද මණ්පේ අද දවසේ කතා බහට අපට අවස්ථාව ලබා දුන්නට. ඔබ සඳහන් කළ පරිද්දෙන්. තාවවත්තු ුස්සාසන කියලනිසාමන්න්නයෙන් බුදුවදන තියෙන්නේ. දරුවන් තමයි උතුම සම්පත මිනිසුන් සතුව තියෙන සහ සමස්ස සමාජයම වටිනමා සම්පතවන්න එත දරුවන් මේනිසා මෙ දරුවන් ඇහැක්මින් රැක බලාගන්නට අපේ සමාජයට විශාල වකීමක් තිබෙන. කොයි හැටිවෙතත් යම් යම් තැන්වල ඇතිවන්නා වූ මතුවන්න වූ හිදැස් සරහා මේ ඇහැක් වගේ බලා ගතයුතු දරුවන් මගැහැරෙන තැන් තිබෙනවා. ඒ මගහැරුණු තැන්වලින් රිංගායන ඇතැම් දරුවන් ොකය ජවිතයට කරගන්නා වූහානිය සමාජයට කරන්නා වූහානිය අතිශ්‍යයින්ම බරපතලයි. ඒ නිසා අද දවසේ සුභාරතය සංවාද මණ්ඩ පෙත් තුළ මේ දරුවන් පිළිබඳව ටිකක් වැඩියෙන් ගැඹුරින් කතා කරන්නට ඉදක් කඩක්වෙන් කරගන්ත අපකල්පනා කළා අද අපේ මාතෘකාව නව යොවුන්වයේ දරුවන් පිළිබඳව මාපිය වැඩිහිටි වගකීම කෙසේ විය යුතුද කියන කාරණාව. නව යොවුන්වයේ දරුවන් ඉන්න ආදරණය දෙමාපියන්ට වැඩිහිටියන්ට සමස්ත සමාචයට. අපි ආරාධනා කරනවා. අනුව එකයි දශමතා අනුව එකකයි දශම නොවේ තරංග මාලාවන් නොස්සේ අපිත් එෙක් එකතු වෙන්න මේ වැඩසටාන අහන්න. පසුගිය දිනවල මාධ්‍යයේ වාර්තා කලා වූ ඇතැම් සිද්දෙන්. වලක්වා ගැනීමට තිබුණු ඉඩකඩ මග හැරුණේම. අපට ඔවුන්ව අපේ ඇසුරෙන් අපේ අවධහනයෙන් ගිලිහහිගිය නිසා. එනිසා එවැනි වටිනා සම්පතක් ගිලිහියන් නොදී රැක ගැනීම සඳහා. අද දවසේ මේලා බාධන උපදේශයන් මේ කතා කරන මාතෘකාවන් කරුණු ඔබට අතිශය වැදගත්වන්නට පුළුවන්. එනිසා ආාධනරන ලිත් සුභාර්ති සංමාධ මන්ඩ පෙස් සමඟග එකැතුවන්න කියලා ආද දවසේ. අද කතා බහට අප ආරාධනා කළා මොරටුව විශවවිද්‍යාලය වෛ්‍ය පීටේ. ධ්‍යාපනාංශවයේ දේෂ්ට කතිකාචර වයිද්‍ය නද පිරිස් මහත්මට ආයිබුවන් සුබ දසන කොතුමේට අයි දෙක්කම හ පත්තකන්නවා කොලඹ සිර හ බන්ඩර්ණයක විද්‍යලය වි හල් පපතිතුමේ ආචාර සුමේදා ජය වර මහත්මේ අයි ෝුවන් සු දසන කොතුමේටයි. ැහිබර කාලු ගුණයක් වනත් ඒ පිබඳ සිත නැතුව දවසේ පිත්ක් එකතු නොත්. ඔබේ ජීවිතයටට බොහම වැදගත්ත දහස් රාශයක්. ඇතු කරග ට ළුවන් ොද දර න ඩන හල් ති රයක් ද සි ක් හ ති සහද න්ේ ඒතෙකම හස්ගනගට සෞඛ්‍යමය කරුණු පිළිබඳව. කර යක් හ ං න්ට පේ. එම ැම ාගනි ේ ති ාර ම යිදතු ම ද ප තු ග නව යෝන්විය. ික් නිර් වචනාාමක පහැදිලි රීම කර ගනිමුකු මොකද මේ යෝන්වේ නවයුන් විය කියන්නේ කියලා, කොහොම ද වෛද්‍ය විද්‍යාත්මකෝ විද්‍යාත්මකව මේ පැහදිි කිරීම කරගන්න ළුව. එතකොට දැන් අපි හිතමු දරුවෙක් මෙලොවට බිහිවුනාම දරුවා වැඩිහිටියක් දක්වා පත්වන ක්‍රමවේදයක්තේ නවා. ඒ ක්‍රමවේදේදී ඒ වසර කීපය අපි කොටස් වලට කඩාගන්නවා එතකොට අපිතු ළමාවිය පූර්ව ළමාාවිය හමකයකි අපි අයාගේ වර්ධනය වෙන දේවල් අ වර්ධනය වන අවදිත් එක්ක අපේ එකළන්ගේ අවයස අනුව යමියම් කාලසීමාවලට අප එක නම නම් ඉදාලතිය ඩ කාණ්ඩ ගත කරනම් එතකොට දැන් අවුරුදු දහය දොලාහා විතර වගේ වෙනකං අපි ළමවිය කියල සමයි කියන් එතු එතනින් එහාට ඔන්න නවා යෝවුන්විය එතකොට යෝන්විය ටික ටිකටක වැඩි වෙලා අවරුදුදහට දහ නමය වගේ වෙනකොට ඒක කෙනෙ කොටස් දකරද නවයඔවුන්විය කෙනෙ මුල්ලවදිය. ඉට පස්සේ වැඩිහිටියෙක් දක්වා සංක්‍රාන්තියක් අපි දකිෙන අතකොට සමහරලාටක දහට දහනමේ සමරලාවට විසි පහ වගේ වෙනකංගුණත් යන්න පුළුවන් ර ඒ මුල්ලවදී ඔය දහය දොල්හහින් පටන් අරගෙන අවුරුදු දසේ දහත දහට වගේ වෙනකං අපිට කියන්න පුළුවන් නවඔවුන් විය කියල. කොටඒ කාල තියන ලොක වෙනස්කං්ටික්තමයි දැන් මේ පැත්තකින් ගත්තම ලමිය පහුකරගෙන ගොළ විල්ල තියෙන ඉදිරිය බැලුවම එගොලන්ට අනාගතේ වැඩි හිටියෝ තමයි වෙන්න තියෙන් එතුකොට මේ එක හරරිම සංක්‍රාන්ති සමයක් මේ සංක්‍රාන්ති සමය ගොඩාක් වෙනස්කන් සිද්ධ වෙනවා ශරී රේවාගේම මනසේ ඒ සිද්ධ වෙන වෙනස්කං ඒගොලොක් හිමීන් තමයි ඉග ගන්න ඕන ඒ වට කොහොමද මූුණ දෙන්නේ කියලා ඉතින් ඒගොල්ලොන් ඇතරම ගත්තොත් ඒ කාලය බොහොම කරදරවලින් පිරිච්ෂ ටි ගැටගැහිච නූල් බෝලයක් වගේ කියෙන ගන්නේන අන්න හරි අසහනකාරිකාලයක් ඒ ඕනම කෙනෙකුට. අපි මතකරෝත් අපේ ඒකාලේ අපිත්තඒ වගේම තමයි.ඒතුර ඒ කාලෙටි නව නවයවුිය කල කියින්. මේ අසාහනකාරයේ වියවූල් සහගත මනසක් සහිත කාලවකානුුව කියලා තමයි වෛද්‍යතුමිය සඳහ කරන්න විදු හල්පතුයන මේ නවයෝවුන්විය. දැන් මේ දරුවන් එක නිරන්තර ගණුදරනුව කරන පිරිසක් නේ අධ්‍යාපන ශේෂත්‍රීෙන් ඔබතුමියන්ල තැන් මෙවැනිි දරුවන් එක්ක වන ගනු දෙෙනුව. කොහොමදා අපි සීරුමාරුවට කරන්න ටෝන කියල කල්පනා කරන්නේ. එක ඉතාම වැදගත් මොකද නවයොවුන්වයට එළැඹෙන දරුවාගේ, සිද්ධ වෙනයේ වෙනස්කම්. ශාරීරිකව සහ මානසිකව තො ශාරීරික වෙනස්සං වල ප්‍රපාලය ඒගොලන්ගේ හෝමනල් චේයිජ සුතක්කේනේ. දරුවට මේක තේරුම්ගන්නට බැරි වුණට වැඩි හිටියන්ට මේ තේරුම් ගන්න පුොුවන් වන්නට ඕනේ. තොට පාසල තුළ මේ අවදයේදී දරුවන්ගේ සිදුවන ක්‍රියා කාරකම් පිළිබඳව අධ්‍යාපන ක්‍රියාවලයේ ඒෙදනට හොඳ අබෝධයක් තියෙනට ඕනේ. එතකුට මේ අවදයේදී නිවසේදී සුන්ද පරිසාරයක් තිබෙන දූපුතත් නිවසේ විවිධ කළබැගේ අනිමල්ලට බූුණ දෙන දරුවොත් තමන්ගේ ඒ පරිසරවලින් එ හැම්ම වර්ගයකම දරුවෝ අපිට පන්තිකාවරය හාම වෙනවා. ඉතින් මං පළමුුවෙන්ම දකින්නේ පාසල තුළ ආදරය පිළිගැනීම සහ සාධාරණය. මේ කාරණා තුනට අපිට සල්ලිය අන්න නෑ. එනිසා දරුවන්ට සමට එකසේ ආදරය කරන්නටත්. එවගේම ඔවන්ට සාධාරණ පරිසරයක් පාසර තුළ නිර්වාණය කරන්නට අපිට පුළුවන්නා. එවගේ හැම දරුවකොටම සමානම පිළිගැනීමක් ලබාදේනට අපිට පුළුවන් උනොත් මංහිතනවා මේ නවයෝනයේ දරුවන් පාසර තුළ අපට සතුේන්තියන්ට පුළුවන් වෙනවා කියලා. එතරක් නෙවෙයි පන්තිකාමරයේ නවයොවයේ ඉන්න ළමයි හතලිස්පාහරි ඒ ඉන්න සංඛ්‍යාව විවිධාකාරයි. බෞවිද බුද්ධීන්ගෙන් යුක්තයි. භෞවිද ඒ අනු, ඕන්ට තියන කුසලතා ඔවන්ගේ සිතුවිලි එකනෙකාට වෙනස්. මේ අවබෝධ කරගෙන පන්ති කාමරයට යන්න පුළුවන්ගනොත් ගොරුවරියකට ගුරුවරයක් වි තරක්නෙමයි විදුහල් පපතිවරය ඇතුළ මේ කලමනා කරන මණඩලයටත් මේකාබෝධ කරගන්නට පුළුවගුුණොත් අපි දරුවන්ට දඩුවමින් එහා දරවා පීඩාවට පත්කරීමෙන් තොර්ව ඔහුගේ ප්‍රශ්වලට පිරිදුරු සයනයටට පිරිිතුරු සොයන්ට උදව් කරන්නට පසරට පුළලුවන් තුට ඒ තත්ත්වයේ පාසරදරු තිබෙනවනං දරුුවහිතනා පාසල මට සුරක්ෂිත ස්ථානයක් සමහරවිට නිමසසා සමාජයේ සුරක්ෂිතන ඕනත් ඇ හෝ ඒ නවයෝවයේ ඉදුව හෝ පුතා දන්නවා පාසර තුළ මගේ ඕනම් ප්‍රශ්නයක් විසඳගන්න මට අම්ම කෙනෙක් ඉන්නවා එනත්තන් තාත්ත කෙනෙක් ඉන්නවා කෙරලා ති නිසා පාසලේ කාර්යභාරය තමයි දුපුතුන්ට මෙවැනි සුන්දර පරිසරයක් ඇතිකිෙන ඔබතුමියේ ඒ කිවූ කාරණාව තුළ ඉදිරියේදී සාකච්ඡා කරන්නට කරුණු ගරනාවක් ඉතිරික ලාපී. ඒ කරුණන්ටික ඉදිරි සාකච්චා බටයන්තුළ ද සාච්චා කරට සූදානම් දෙැන් විදුහල් පදතිතුමිය ව කාරණාවක් ම ප්‍රශ්යක් ලෙස වෛදතුමනි ඔබතුමෙන් හන සෝදානම්. පතු මේ සඳහන් කළ එක්තනක මේ දරුවන්ගේ කයික සිදුවන වෙනස්කම්පිලිබඳව. හෝමෝන්ම වශෙන් සිදුවන්නාව වෙනස්කම්පිළිබඳව මේ දරුවන්ටත් වඩා දෙමාපියන්ට ලොකු අවබෝධයක් තියෙන ටොනාය කියනකාරන මොද ඒ අය පසු කරලනන්නේ දෙමවපිය වැදින්නේන්නේ දැ අපේරටේ දෙමාපියන්ට මිස් නවයෝන්වේ දරුවන්ගේ සිදුවන්නාවූ මේ කායික වෙනස්කම්පිලිබඳව ඇති දැනුම පිළිබඳව ඔබතු මේේයට තියන්නේ කොයි වගේ අවබෝධයක් හැගීමක්. මේ කාලේ ගත්තම දැන් නවයෝ වයේ දරුවන් න්නම් අමලතාත්ලලා ඇතම ජෙනේෂණක් පිටි පස්සෙෙන් ඉන්නන්නේ කලින් පරම්පරාවන එතකොට අපේ පරම්පරාව ඒ පරම්පායි පසරගිල්ල බැලුවත් දැන්තින සමාජය වට පිටාව නිේති පසසිම වෙනස් පම වෙනස් එතකොට අපිට ඒදවසර ලොකුවට තොරතුරවා වෙන අපිට අපේ ඇංගට මොකද වෙන්නේ කියලා අපි දැනගත්තෙක් කොගොඩක් කියලාට යාලුවන්ගේ එහෙම. නමු දැන්හිෙමනේ දැන් ගඩක් අපට ලෝකයට විරුත්තුවෙලා තියෙනවා අපේ ෆෝන් එකට ඕන තොරතුරක් අරගන්න පුළුවන්. තොර දැක් ලමන්ට. ගොල හේ බලන මට මොකක්ද මේ වෙන්න එගුලු කතාර තර ඒ ගොල්ලෝ අතරතුර ඒ ්‍යයන්තියන පරම්පරාවතර තුර ැවසෙන තොරතුර ප්‍රමාණ කොඩාක් වැඩි. තොර එතන නිවරදි තොරතුරුත්තියන වැරදි තොරතුරුත්තියෙන. එතකොට එතකොට දැන් දෙමව්පයන්නේ දියට අපිට ළමයට හරි තොරතුරු තමයි ළමයා දැනගන්න කියනක් ගැන අපට වගබලාගන්න සිද්ධ වෙන. ති එනිසා මංහිතන්නේ දැන්ගන්න දෙමවපියෝ ස්සට වඩා වැඩි අවධානයක් ඒගැන යොමු කරන්න ඕනේ හපු ප්‍රශ්නයගත් තම මොක ඒ පිළිබඳ අපි හොඳට දැනුවත්වෙලා තිබූ නැත්තං සහ. ඒ හරි තොරතුර අපි හරි කාලෙට තමන්ගේ ළමයත් එ කතා බා කරලා ඒටි කියල තිබුණ නැත්තන්, ගොඩක් වෙලාවට එකොට එයා පිළිගන්නේ තන්ගේ යාලුව කිය මොකර තොරතුර මොකද ඔය කාලෙතිම ත විශෂ ලක්ෂණයක් තමයි. මගේ ජීතේ දත්ම දගල මගේ යාලු බවට පත් එක එක සසාමාන්‍ය විශ්වාන්තම ක්ඩා විශවාසන්තාවමගණ්ඩාම ම පොඩිම කාල දැ ත විශවා කරනයිට ප ස්කොල ඇන්නගත්ම ටීචව ශවාස කරන්න ගන්න ට කාලටනකොට මගේ යහලු හෙලියන්ව තමයි විශවාස කරන්න ගන්න එකකො ඒගල්ල කිය ොරතුර හරි කියලා හිතන මට්මට ඒගුල්ල යන. ජීවිතයගෙන ඒගල්ල න අදැකිම්මලින් ඒගල්ල දන අවවාද තම හරික හිත මටමට යන තකට ම පෝද පි ොක් ත්ලා න්න. හරි ොරතුර දෙන්න හරි කාලිට ේතරතුර දෙන්න. හොඳයි අරු දවස මේ කතතා කරන්න නව යොුන්වේ දරුවන් පිබඳව. එනිසාි යැලියලිත්තු ට රාධනා කරනවා විශාල වගකීමක් විශාල කැපවීමක් මේ වෙනුවෙන් ප්‍රතිබිේතුයි නිවැරදි දේ හඳුනාගන්න.ර දියන් කිරවෙන් කරගැන්නට පුළුවන්. සෙක දරුවක් ැතම මේ හැකියාවත දරුවෙක් නිර්මාණය කරගන්නට නිසා එවැනි දෙමාපියන්ට වැඩහිටියන්ට අයියල ආාධන කරනවා සුභහරති සංවාදම අන්ඩ පයසමගින් අද දවසේ එකතුවන්න කිය මේ කතා පහට පපසමග න එකතු සිරන්නේ මුරුට විශ විද්‍යල වද පටේ අධ්‍යහපන ංශේ දේෂක්‍රතිකචාය වෛද්‍ය නද පිරිස් මාත්මිය එත්තකම කොලබ සිරිම ඔ බන්ඩාර්ණයක විද්‍යාලයේ විදුහල් පතිතුම ආචාර් සුමේදා ජයවීර මාත්මිය. විඩල් පතුමනි වෛදතුේ යම් තැනක සඳහ කරවා මේ. දරුවන් එක් කතා භාහ කරට ඕන කියන කාරණේ. ශ්‍රීලාංකීය සමාජයේ. ටිකක් සංස්කෘතික මේ වශයෙන් ඇතැම් තැන්වල පසුගාමි ස්වභයක් යෙන යඇකළ ම විශ්වාස කරනව යම්යම් කරණ කතාබස් කිරීමට. දැන් නවයෝවුන් විය ඉන්න දරුවන්ට. අ මුලින් සඳහන් කලා නිෛදතු මේ ටික් ව්‍යකූලව මනසක මේ දරන් තියන්නේෙ මොගද ශීර අ්‍යන්තරය සිදුවන්ාව වෙනස්කම්ඒත් එකම කායිකෝ සිදුවන්ාව වෙනස්කම් පිළිබඳව කතාභා කරන්නට කියන්නට. දෙමාපියන් එක්ක තියෙන විවෘර්ත සංවාදයක අවශ්‍යතාවය පිළිබඳව. අපේ සමාජයේ එත රම්ම විවෘර්තද මේ දරුවෝ එක මේ තරමට මර්ත කතා කරන්නට මේ දේවල් සහ ඒ කොතරම් වැදගත් කියල බුතු මේ වි්වාස කරනො මවක් විදියට විදුහල්පතිවරයක් විදිට. එක ඉතාම වැදගත් මොකද ගොඩක් වෙලාවට දෙමව්පියන්ට ඒ විවෘත සංවාදයකට අවබෝධයක් නැතිකම වෙලාව නැතිකම සහ ඒ ගැන අවධානයක් යොමු කරන්න නැතිකාරණත් අපි දකිනවා. කෙසේ නමුත් දෙමවපියන්ට පොළුවන්නං තමන් දන්නා විදිට දරුවොත් එක විවෘත සංවාධයකය දෙන්න ඒ ඉතා වැදගත්. ඒ කියන්නේ අම්මට පුළුවන් තමන්ගේ දූගේ පුතාගේ හොඳම යහළුව බවට පත්වෙන්න. තාත්තටත් පුළුවන් පපුතාගේ දුවගේ හොඳම යාළුව බවට පත්වෙන්න. ඒ පත්වෙන්නට නම් නවයෝන්වියට වෙනකං ඉඳලා හරියාන්නේ නෑ ංචි කාලි ස්කෝලෙට යන අවුරදු පහයේ දුවත් එක්ක පුතත් එක්ක වඩාගෙන අතින් එල්ලගෙනයා කතා කරකර යනවා. මේක ටික ටික වැඩි හිටවට වෙනකොට ගිල්හෙන බවක් අපි දකිනවා. ඒ නිසා මා මගේ දෙමවුපියන්ට දෙමාපිය රැසීමබිද ඇැති සෙපක කියන්නේ. එකක් ස්ත්‍රේනයේද ඔබ දරුව වඩාගෙනෑවිල්ල පාන්තියෙන් ඔබවේලියට දාන්න අපිට හරියාමාරින්. හැයි සස් පෙල පැත්තට ඒ පැත්තට එනකොට පේරන්ස් මීටින් එකට ැඳවා ගැනීමට ගෙන්න ගන්න ක් අපහස වෙනවා. මේකට හේතුව තමයි සමහරමිට දෙවාවපියෝ විශ්වාස කරනවා දැන් දරවා ලොකුයි එයාට පුළුවන් එයා අවබෝධ කරගන්නවා කියලා. මෙතන තමයි අපිට පවැරදිෙන තැන. දරවා ලොකුයි එයා හොඳ අවබෝධයක් තියෙන බව ඇත්ත. නමුත් නව යෝවන්වයට එලේච තැන ඉදාම්. ටීනේජ්යක ආරම්භ කරනකොට. තන් වල ඉඳල මේ 90 දක්වා ඉතාම මේ විප්ලවකාරී අවධයේදී තමයි වැටිම අවධානයක් සහ මඟ පෙන්වීමක් එලසම පාලනයක් එකන එක වසරේ තිබුණ අවධානයම ඒ අවධනම තියන්ටන ඒ වගේ ස්කෝලි ඇරිල්ලා ගිහාම් තැන් චුටිකාලේ දුවත්්‍යක කතා කරනවා මොනවද ලි්ව්‍ය පොතේ මොදරයකෙල් බලනවා. ඒ වගේම. කෝලෙල්ල ියයාට පසේදුවගේ බෑග්ගෙ කරගෙන කතා කරලා එයාගේ බෑග්ගක විශේෂයෙන් පරීක්ෂා කරන අන මේ ඒක ජීවිතය පුරුද්ධක් බවට පත් කරගන්නට ඕන එකන දරුවත් එෙක්ක ගනු දෙෙනුව සාභාන්‍යය කරනය වන්න ඕනේ නැත්තං උසස් පෙට ගියාට පස්සේ වටතන් ඕලෙවල විභාගටාව හම එක පාරට බෑග්ක පරීක්ෂා කරන්න ගියුත් ඇය කම්පනයට පත්ව වනවා කලබලයට පත් වෙනවා මේක පුරද්දක් වෙන ඕෝන එකක් ඊල්කට පසලේ දිපුතා කායෙක්කද ඉන්නේ දකායක්කද වැඩිපුර කතාබා කරන්නේ ඒ දේවල් පිළිබඳව නිවසේදී කතාබහත් කොච්චට කාරය බවුල වනත් පොටි වෙලාවක් වෙන්කරගන්නට ඕනේ. එතකොට තමයි චූටි කාලෙ දම් මේ ගිරා පැටිය වගේ කතා කරන පැටියා මොකක්හරි වෙනසක් වෙන බව දෙමවපියන්ට අවබෝධ වෙනවා නිහඩතාවයට ගිහාම. ඉතින් ඒතන අඳන ගන්නන්නම් මේක ගෙනියන්ට ඕනිේ ඒවගේම පාසල. පාසලටත් මේක ලොක වගකි මක්තේනවා.මොකද දියනියගේ ම ගොරුතුමියන්ට කියන්නේ රෙජිෂ්ටයක ම කකරන්නට ඕනේ අයිකන් ටෑක්ේල මන බලලා. එතු ගොඩතම උදේපාන්දර චටි දූ පුතා හොදර නිදියලඇවිල්ලද. කෑම කාලෑවිල්ලද දුකෙන් ඉන්නවද සතුටිින් ඉන්නවාදකල බලන්න ඕනි. ඒනිසා ගුරුතුමියත්? දරුවාගේ හොඳම යහළිය ගොරුත්තුමා හොඳම යාලුවා බවට පත්වෙන්ටඕන. මකද වෛදිතුමිය කිව්වා ඇතරම යාළුවන්ගේ උපදෙස්වල්ට ඒගොල්ලු හරි ආසයි කියලා. එතකොට ඒක එයාගේ පියගෘප් සවල සමවයස්කණ්ඩායම් වගේ. ඊට වොඩ තව යාලූ කණඩයමකොත්ති නොගේද රම්මතත්ත ඉන්න පාසලේ ගුරුවරුටඉති. එතකොට අපිට මේ දරුවට ලංවේනට පුළුවන්න. ගොඩක් වෙලාවට විදුහල් පතිවරුන් සහ ඒ ගුරුවරුන්ගේ ඈත්වීමත්, ට ලපනම දේකු ලඟටේඉට බැයි. මගේ විදුහල්පති කාමරය නිලකාමරය වවෘත්තයි ඕ නෑම දියනියකට ඕනෑම මොහතක. මම පයින් ඇවිදගෙන යනකොටත්. ඕ නෑම් මොහතක ඕ නෑම දියකුට පපුතකුට මාව හමුවෙන්ට බං අවස්සාාව දීලතිනවා. එහෙමත් නැත්තං මන් ලියුම් පෙට්ියයක්ක්තිේ ලතිෙන යිස්කෝලේ ඕනම දෙයක් ලියලතියන්ට. මෙක් හරිවැදග! එතකොට දරුවන්ගේ පීඩාව මොන තැනකින් හරි පිට කරලා. කට සහනයක් හොයාගන්නදී ඩක් ලබෙනවා මේක ොත් නොලැබෙන තැන තමයි දියනිය අරවගේ ජීවිතහනින් මොකක් කරිනාර්කදයකට පෙළබේන්නේ හිතන්න ටරන ගනාවක්ති න මේේසා ච්චාවව තුල කියවෙන්න මතුන කාරණාතුළේ නිසා වැඩිහිට සමාජයට පාපන කරනවා දරුවන් පිළිබඳව වෙන්න දාට වඩා අවධහනයෙන් එන්න. ඒ බොම වටිනවා දුරකතනක කරදදිීන්න බවට දැගැන්න ලැබෙන දුරකතනේ රැදිී ොට අවස්ථාව බේ නම ම සඳහන් කරල කටියයෙන්නො පේ අදහසසි දිරිි පත්රට. අයිබෝන්. අයි බෝහො සුබ දස්සනක්කේවා අපිදනනි දැතින් හෙමත් ඉන්නවා අද මැදිරයට ඇවිල්ලා ඉතින් බොහොම සන්තෝසයිල් හොඳ විද්වත් කතිකාව තක් ගෙනහර දක්වුණවා දූතියම ඉතිං මේ සුභාරතියටත් ස්තූතිබන්ධ වෙන ගමන් මේ මාතෘකාව තෝර ගැනීම පිළිබඳව මැතිතුමයි මම කුරුණගලින් සම්පත් කියල කෙනෙක් කතා කරන්නේ මමත් පාසල් ගුරුවරයකින් මැතිතුමන මට අදහසක් කෙදිහට ඉදිරිපත් කළ යුතු කාරණාවක් තමයි අපේ දරුවන් අතට පත්වෙන මේ ඩිවයිස් එහෙමත් ඇත්තම් මුරදු කාංගත් එක් මොනගැහෙන මේ උපකරන මගින් දරුවන්ව ටැහැගැනීමේ ක්‍රමවේ දෙයක් මේ වෙනකට ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් පිදිහට අපේ පාසලෙත් දියනයක් එයා නොදන්න කෙනෙක්ක් මිත්‍රත්වයක් කදා ගැනීම නිසා දරුව ගොඩක් අසරනතාවයකට පත් වනාා. එති ඒේව සංවිධානාත්මකව සිද්ධගෙන කමයකු තියෙන බවක් පේ නොමැති තුළකි. එනිසා මම යෝජනාවක් විදිහට කරනවා මේ පාසල්ල දරුව හෙමත් නැත්තම් මේ නවයෝ්‍යය දරුවෝ දහතරත් දානමයන් තර දහ අතත්තගේ කාලයක් ගත්තහම මේ දරුවන්ට තනියම තින්දු තීරණ ගැනීමේ හැකියාවක් නෑ ඒනිසා මේ දරුව අතට පත්වන මේ රුදුකාංග හරහා අපිහිතම සමාජමාධ්‍ය හරහා ඒ මුණ ගැහෙන දේවල් යම් වාරණයක් සිද්ධ කිරීමනිසා සොල්ලා ගැලීමට ආයතන ඕන තරන් ලංකාව තියෙනවා දැ ළමෙක් අසරන වුණාට පස්සේ අපචාරයක් වනාාට පස්සේ ඒ සඳහා ක්‍රියත්මක වෙන්න ඕන තරම් ආයතන තියෙනවා නමුත් යන වලක්වා ගැනීම සඳහා තියෙන ආයතන නිසි විදිහට ඒ රාජකාජයක් කරනුවාද කියනෙක් පිළිබඳ සැකයක් මට තියෙනවා මම ආරාධනා කරන විද්ගත් සභාවට ඒ පිළිබඳවත් යම් සාකච්්‍යාවත් අධිකාවතක් දක්බන්නට කිය. මොමුස්ුදී සම්පත් මහත්මය කරුණණයගල ඉඳලට කතාා කළ. යලිත අපි අමත කරන්න අපේ දුරකතන්ගේ බිින්දුව එකයිකයි දෙයි. හැටයි අනු හතරයි විසිට බින්ඳුව එක එකයි දෙකයි හට අනුවහතරයි විසිට සුභාරති සංවද මන්ඩ පේ අද දවස අපය දුරකතනන්කේ ඔබේ අදහස වවෝර්තව කතා කරන්නට එඩක්කඩක් මේ සාකච්ඡ්‍යාවතුළ තියෙනවා. ෙල තු ගලින් තකර සපත් හන් ු නැතු න් සඳහන් ක ර න මට ලා තක රට පුළුවන් ත් කාර නාව ක ැ දුණ රටව ම මක හැට තු තකෝගේ මජ්‍යත යම් සීමාකිරීමකට ලක් කලා නවෝන්වේ වගේ දරුවන්ට සමාජට යා ඉඩකට බහම සීමසා හිත කරලා දැන්. හු සඳහන් ක ලේ. මේ අතර පත්වන ඇතැම් උපාංග උපකරන නිසා දරුවන්ව බොහොම ඉක්මනින් තව කෙනෙකුට ග්‍රහණනයට නතුකරගන්න පුළුවන් ඒවස්සීම කිරීමේ අවශ්‍යිතාවය දෙපලටම වෘතයි ංවාධමය ස්වරූපෙන්න්නේ කතාබා කරන්නට කවුදු පටන් ගන්න. පාසල ගැන කතාකිරුවෝත්. ම දකින එකක් තමයි මේ තාක්ෂණික මෙවලම ඉගෙන මෙවලමක් බවට පත්කර ගන්නට අපි උත්සාහ කෙරෝොත්. ඒක උසස් ලොකු නවයෝන්වයට එනකං ඉන්නෙ නැතුව ප්‍රාථමිකා අවදියට අවුරදු පහෙන් අපිට එන චූටි දරු පැටියා හරියටම මනස සුදුරෙද්දක් වගේ ඒක චිත්‍රාදින්නේ තිත්තියන්නේ ඔක්කොම කරන්නේ අපිස් කොලිටාවට පස්සේ එතකොට එතනදිම මේ තාක්ෂණය අපේ ජීවිතයට කොයි තරම් යහපත සඳහා යොදාගන්නට පොළුවන්ද එවගේ තාක්ෂණය අදුරු පැත්ත දෙකම් හොඳ අවබබෝධයක් පාසර තුළින් ලබාදෙන්ට අපිට පුළුවන් එකට එකයට ඇතරම් පිළියමක් හැටියට ප්‍රාථමිකයේදීම තාක්ෂණක මෙවලම් භාවිතය දරුවන්ටය එක පැත්තක හරුකරන්ට පුළුවන් එක යොදාගන්න හැටි ගෘරතුමියත් එක්ක යෙදෙන්නට අස්ාව ක තුම මේ කර යෝජනාව යෝජනාව කිතරමේ ම වෙන කොට එක රම කලති ඩාක විදයාලේ ම ඉස්සල් ලම ස්මාර්ට් කෙරුවේ5 පන්තිකාරටින්. දැම් මේ වෙන කොට ස්ර්ට් බෝඩ් එක පන්තිකාමරේ තිය නොමගේ පාසලේ හැම පන්තියකම එතකොට මං එක කරන්න හේතුවත් ඔය ගුරතුමා කිව්ව ඔය ඔය සනයක හේතුවා. මොකද දරෝ දැන් දන්නවා මම කියලතියෙන් මේ ස්මර්ට් බෝඩ් එක කියන්න පුතේ අතේ තියෙන ස්මාට් ෆෝර්න් එක ලොකු කරලා තරට පතිිකාම්පරට මන්දීල තියෙන්නේ. එතකොට ඒක ලොකු ස්මාර්ට් ෆෝර්න එක ඒක ඇතුළි ජීවිතය මොනනාද අපි කරන්නේ ගෘරතුමිය අත්ත එක්. එතකොට එතනදි දරුවෝ හරි ලස්සනට ලෝකය දකිනවා එදා එදා ප්‍රෝෘතියතන්ට එනවා වැදගත් තොරතුරු තෝර බේරගෙන ගෘරතුමිය දෙෙනවා ඒවගෙන් විශේෂයෙන්ම මම ඔය ලමගේ සන්නවේද ඉංගලිස්් පිකී මකද අපට ලෝකයයක්ත්ක ගන්දනකරට වශසයි. එනිසා භාෂාවත් එෙක් තව භාෂාවක් ඉගෙනගන්නට අපිට තාක්ෂණයෙන් ගොඩාකු දවෝන වෙනවා. අනිත් අය කතා කරන ඇටඒදේ පස් ඒ දවල්ි ගෙන චර්ණ ස්රූපයන් මොකද එනිසා මොකද අපේ රටේ දරුව කොච්ර ඉංග්‍රීසි ගනගත් ගොඩක් වෙලාවට ඉංග්‍රීසි විභාගල මත්වවා විශේෂෙන් ස්පීකීන් ටෙස්ට එකක ලිස්ටන් ටස්ක වගේම සමත් වනවා ති එනිස්ම ඔක්කොමත් එක්ක මේ තක්ෂනය දර. න්ට හුරු පුරුදු දෙයක් බවට පත්කරන්නට පාසුතුර උත්සාකරන්නට ඕනේ. ඒ එක්කම මේකේ අර ගෘරතුමා කිව්ව වගේ. අපිට න්‍යාමනයකුත් අවශ්‍යයි මොකද දරුවන්ට යන්නට පුළුවන් සීමයිවත් ඇතුළේ සීමකරන්ට පුළුවන් අඒක හොඳයි වැදගත්මදේ තමයි දරුවට මඟ පෙන්වීම සහ දරුවත් එක ඉඳගෙන. මේක වැදගත්කම සහ ජීවිතයට කුච්චර හොඳ දේවල් ගන්න පුළුවන්ද කියන එක එබේ ප්‍රක්ටස් එක. ති මේක පාසල ඇතුළේ සිද්ධ වෙනවා කොට දරුව හිතනවා මික සාමාන්‍යදයක් තාක්ෂණය කියන්නේ අපේ ජීවිතයට බොහෝ වැදගත් දේවල් ගන්න පුළුවන් තැන. ඒ වගේම තාක්ෂණය අයතා භාවිතය තුළ වැරදි තොරතුරුව නොම්ම සමහර වෙලාලට දදුලට කියනා පුතේ දුරකතනයෙන් ඇයි මං ඇත්වෙන්න කියලා කියන්නේ. මගේ පුතාලට ය දුරක්කාාරනට එන්න ටෙක්ස් මසේජ්ජ එකක් එක් මැසේජ්ජකින් මගේ පුතාලග දැහැන බිතතානවා මේ නව යෝන ේ දියනයන් ිමක කිය ද ගරතුම සඳහ ලා සිදධයක් පරිබඳ නිසා පසලේද මනම් ප්‍රධහන රැස්වේෙලි පවා මේක වෘතව කතා කරන ප්‍රශ්නයක් දරෝත්. එනිසා දල හරිම ආසාවෙන්ක හගෙනවා. එනිසා ඒ තාක්ෂණයේතියන භයානක බවත් දරුවන්ට කියලා දෙන්න ඕනේ මොකද ඒ චුටි දරුවන්ට තේරෙනෙනයකින් ගැලවෙන්න. අපි ලංගිින් ඉන්නට ඕනේ ඉඳලා කියලා දුන්නොත් මේකින් බොහෝ දුරට අපිට වලාකෝ ගන්න පුළුවන් බේරගන්න පුළුවන් ඒ වගේම ඥ්‍යාමනය හරියට කරන්න ඕනේ ඒ වගේ මම කියනවා මේ තාක්ෂණයක් එ කර්දරයට පත්වෙන දරුවයි වනසං ඒ දෙන දේවල් මාධ්‍යහරහා ප්‍රචාරණය කිරීමේ දීත දරුවාට ඒක මෝටිවේෂණ එකක් නොවන්නට ඕනේ ගොඩක් වෙලාවට ඒවා නිකං දරුව ඇද බදවන නිවසයක් කැඩිටේලියට යනවා වීර කතන්දර වගේ එක ඉතා මහානිකරයේ නිසා මාධ්‍ය හටිට ඔබටත් ලොකු වගකීමක්තියෙනවා අපිත්තක මේට යුත්ත කරන්න වයිදතුමින් ඔබතුම මේටත්්‍යය අදසක් වවේ යොමුකල අදහස සම්බන්ධය නැති පික් මනව විද්‍යාත්මක ඉතල බැලුවොත්. අපි මනවය පරිනාමය වෙන මානවේ පරිනාාම වෙනකොට අපිට අපේ තියන වෙනස තමයි මනුසයාගේ මොලේ අනිත් සත්තුන්ට වඩා අපිට හිතීමේ හැකියාව වැඩිදනුවවා ඒහිතීම හැකයා වැඩිද වනොවත් එක්කම සාමාන්‍ය වට පිටාවේ අපිට තිබි්චේ ගස් ගල්මුල්. ඒට අමතර හිතන නිසා අපි ද අලුත් දෙවල් නිර්මාණය කරන. එතකොට ගලකින් අයුදධයක් නිර්මාණය කරන්න ගිින්දර හදන්න ඒගේ දේවල් ඉන්ඳලා. දක්වා අපි කොච්චර දෙවල් මේ ලොකට නිර්මාණය කරල ති නද අප සිතීමේ හැකියාව නිසා. එතකොට අපි ඔය ඉතිහාසයෙන් අපිට උගත් පාඩන් ගන්න පුළුවන්. එතකොට අපි හැම අපි විසින් හඳපු හැම උපකරණයක්ම අපි හැදුව ඇයි එකට අවශ්‍යතාවයක් තිබිච්ච නිසා. දඩයන් කරන්නට අවශ්‍ය නිසා එකට දඩයන් උපකරන හැදුව. කපන් අවශ්‍යතාවයක් තිබිච නිසා අපි පිහිියක් නිර්මාණය කර. හැබැයි ැ නිර්මාණය කරපු හැම දෙකම. හේයට පාච්ිකරොත් හොඳ දෙයක් ලබාගන්න පුළුවන් හැබැයි වැරදිට පවිච්චකරොත් ඒගේ අපට ආවැඩ ක්සිද වෙන. ඉතුර ම මේ ඇත්තරම ඩිවක සමාන කරනෝ පිහියකටි හැදෑයි ඒක සහරලට අපිට ම කරදරයක් උනාම පහෝදාවනකං අපි දන්නෙත්න හැමකද දුරඉන්දලලා අපට පිඩක් දීගන්නඩ කමයක් නෑ දැන් අපට එක තපරෙන් අපි ඕන් ලොගේ න තැනට කතා කරලා අපටිට කියන්න පුළුවන් කතාරන්න පොලේ වගේ අප ගොඩක් බිනිිස්සිේ නිසා තමයි මේ හැදෙන්නේ. නමු අවසනාවට දෙයක් ලැබෙනකොට ඒකත් එක්කම එක තුවෙලායින නර්ක දෙේවලටකක් තියෙනවා එතු අපි පිහය කොහොම පරිසමට පාවිච්චිකරන්ඩ අපි ගන්න අපේ ක මට හුව නැතිවිදියට තියෙනවා අපඒකට කවයක් හදනවා. අශ වෙලාලට විතරයිගේ පවිජ කරන්න අනශවෙලට ගන් ැදක රන්තියෙන ඒවාගේ අපි දෙයක්හදගතු දිවසකට යිටික තමයි ගේ නති අවශ්‍ය වෙලාට පාචි කරට කොච්ර වෙලාවද පාවිච්චි කරන්න මේම පවිච්චික යත්ත කවද කොහමද පවිච්චි කරන්න කියන්නේ එක පිළිබඳ අපිට සොයංවාරණයක් තියෙන්නඕන ඒවාගේ අපිියක ළමයින්ට කියල දෙන්න තෝනේ සහ ඒවාගේ ප්‍රශ්නය එනොකොට තම අපි මේ ඇතරම කතා කරන්නේ ප්‍රශ්නම් තියෙන් එන්න නිසාප කතා කරනවා ඒවා කොහොමද නැති කරගන්නේ කියලාතින් ඇත්තරම අප ම මේකුගේ මට්මින් ගත් ම යාගේ සොයන් පාලනය ඇතිකර ගන්න උදව්රන දර දෙමව්පියන් සගුරුවරු නිතින්නේ පාලනය කරන්න උදවකරන එක සහ වරටක් විදියට ලෝකයක් විදිට යම් කිසිවාරණයක් ඇතිකරන එකත් ඉතාම වැදලා. අද දවසේ මේ කතා කරන්නේ නව යෝන් වී දරුවන් පිළිබඳව මාපිය වැඩහිටි වගකීම කෙසේ වීේතු දෙයන්න පිළිබඳව. කතා බහට අපත් සමගින් එකතුූ සිටින්නේ. ප න ද පි මහත්මය සමගින් කොළඹබ රිම ඩාරනයක විද්‍යාලයේ ද හල් පති තුමිය ආාරය සුමේදා ජයේ මහත්මිය වත් දුරන මතු මක් ම දුරකතන යි ඔ දුරකන විසන්දි වෙලාගේ අප දැනෙ කොමුණන අපි කතා බාහරම අපේ සාකච්ඡාව තුළට කතා කරන්නට තියෙන කාරනාවන් දැන් විදුහල්පත්තුමියන අර අපි එක් තැනක සඳහන් කළ මේ සමවයස් කණ්ඩායන්ම් පිළිබඳව. දරුවන්ට වඩා සමීපම පිරිස වෛදතුමයක්ත් සඳහන් කළ විශ්වාසවන්තම පිරිස කලවකවානුව වන විට. තමන්ගේ කණ්ඩායමනක්තම් තමන්ගේ සමූහය කියලා හිතෙනවා. එක නරක නෑ සමවයිස් කණ්ඩායම් එක් සමාජානු යෝජනය වෙනට තියනෙට බොහම වැඩි රබතුමිය සඳහන් කළ එක්ත අවස්ථාවක විධ හැකියාවන් තිබෙන විධ සංස්කෘති පසුබිම් තිබෙන. බොෝ දෙනෙ කතලික් කතලිස් පහක් පනක්. එක පන්තිකාමරයක් තුළ ගොුණු වෙනවා. මේ ගොුණුව, තමන්ගේ මූලිකම ජීවිතය වෙන කරන හරි රිස්න තැන්බෝට ඇැම්බිලාලට දරුන් පත් කරගන්නවා. මෙ සමවයස් කණඩායම් හි බලපෑම. ඒවා පාසල තුළ නිර්ේක්ෂණය සුපරීක්ෂණය කොතරම්ම් වැදගත් කියලා දබතුමේ විශ්වාස කරන්නේ. ඉතාම වැදගත් මොකද සමෝයස් කණ්ඩායම් වලින් ඉතාන හොඳ නිර්මාණයක් එළි දකිනාව වගේම ඉතාම හානිකර සිතීන්, සි වා හැම දේ හො නැග දෙ පැත් පැත් තිෙනවා. ඒනිසා සමවයස්ඩයම් පන්තිිකාමරයනඉන්නේ එතකට ගුරුතුට ලොක වගකීමක්තේ වෙනවා පන්තිිකාමරය තුළ සමවයස් කණ්ඩායම් කොහුමද යහපතට යොදවාගන්න කියලා. ඉති මේකෙදී අපි නිරීක්ෂණය කළොත් පන්තිකාමරයක ඉන්න එක දරුවෙක් හෝ කීප දෙෙනෙක් නිසා තවත් දරුවන්ට යම් වැරදි මඟ පෙන්වීමක් සිද්ධ වෙනක් කියලා. ඕකන ඔොතන වෙන් ීති ොඩක් කලාවට ඒ වෙලා අවේදි අපඒ හඳුනාගන්නට ඕනේ. ඉතනද ඒ නරකදේකරන දරුවව කිසි වෙලාවක තනිකරට හොඳනෑ. එක තමයි වැදගත්තුට. රබතුමිය මුමලින් සදහන් කළ සාධාරණ පරිසරයක් සමාන සැල් පිළිගැනීමක් කියලා. ොඩක් වෙලාවට දරුවෙක් වැරදි කරන්නේ පාසල්ලේ හෝ කොතනකාරී. වැඩි හිටියෙක් නිසාමයින්. දරුව තනියම වැරදි කරන්න නෑ. දරවා ඒ වරදට පෙළපෙන්න්නට පසුවි මහදාන්න වැඩි හිටියෝ. ඒන් නිිසාපි දරවා කෙරෙහි දැඩි අනුකම්පාවක් දක්වන්න ඕනේ ආදරයක් දක්වන්න ඕනිේ. ඒ දරුවන් නිීක්ෂණය වූ වහාම ළඟට අරගෙන ඒ දරුවන්ට ආදරෙෙන් හොඳ පුතක්තු එක් වවෙන්නට මඟ පෙන්වන්න ඕනි. මගේ විදු හල් පපති ජීවිතය තුළ ඒ වගේ බහ අධ්‍යැකම් තිබෙනවා. ඒ නිසාමතනල වෙන්නේ ගොඩක් වෙලාවට ඒ වගේ වැරදි විදිට හැසිරෙන දරුව කොන් වෙනවා පැත්තකට විසිවෙනවා. එතකොට එයා කුමහරි එයාට වෙනම කණ්ඩායක් නිර්මාණය කරගන්නවා. ඒක ප්‍රතිඵලේ භයානක වෙනවා අන්න ඒක වලක්වගන්න පාසල හරිම පරිසමෙන් කටුතු කරන්න ඕනිේ ම හැම විටම කියන දෙයක් තමයි පාසල කියන්නේ දරුවෝ අස්කරන තැනක්වත් ළමයින්ට දඩුවන්දී පීඩා කරන තැක්වත් නෙව පාසල දරවාට සුන්දරස්ථානයක් වන්න ටෝනි. රැකවරණේ සලසනස්ථානය බෞට් පත්ව වන්න ටෝනි මෞවපියන් ැති දරුවන්ට සමර්වෙලාට ආර්ථික මාෝශයෙන් පීඩාවෙලායින දියනියට පුතාට ආදරය කරුණාව දෙන ආහාර්ය සපයන තැන බවට පාසල පත්වන්න ටෝනි. ඒ සඳහා අවශ වෙන්නේ පාසලේ ගරුවරයාගේ සිට විදුහල් පතිවරයා දක්වාම අවධානය සහ ඒ පිළිබඳව අවෝධය . ඒකට යම් හැබැරි ම අවශ්‍යයි. අදදකීම අවශ්‍යයි. එතුවට ඒ පාසලකට විදුහල්පතිවරයා හා ගුරුවරුන්ගේ ක්‍රියා කලාපය මත මේ හැම දරුවෙක්මා පිට හොඳ මකට ගන්නට පුළුවන්. අපි අයයාපතයේ දන දරුවන් ළඟටාරන් කතා කරනකොට හරි අහිංසකයි. ඒ අ ඒ වැරද්ධ කරලාතියෙන්නේ සභහරවෙලාට විච්ච අසාධාරණයක් නිසා. තමන්ගේ ජීවිතය වෙච්ච පිටාවක් නිසා. හොරකමක් කරානං එක කරලා තියෙන්නේ දරාගන්නට බැරි යම්කිසි අයෙනයක් නිසා. ඉතිං මීටිකපිට පාසල තුළත් තේරුම් ගන්නට ඕනේ. තේරුන් අරගෙන ඒ දරුවාන්ම ප්‍රසිද්ධ කරන්නට හොඳනෑ. මම මහිට පූ පාසැල්ල කවදාවත් විනය මඩ්ඩලයක් පවත්තගත්තෙනෑ. මොකද විනේ මණ්ඩලේ දරුවා චූතිතය පහඩ පත්වෙනවා. එක වෙන්නට බෑ. ඒරතුළල වැදිිරන දරුවන් ඉතාම පරිස්සමෙන් අපි ඒ දරවා යහමකට ගෙනියන්ට හදන්න පුළුවන් මම මගේ විශ්වාසය තමයි දඟදරුව නරක දරුව කොහෙවත්නෑ. හැම දරුවකොටම ආදරය කරුණාව සාධාරණය ඒවගේ මග පෙන්වීම දේනවාන දරුවය කොන් දරුවය බොඩ පත්වා. ඒ වගේම පන්තිකාමරේන්න දරුවහත ලිස් පස්ස දෙනටත් අපි කියල දෙන්නට ඕනේ පුතේ ඇය ගැන හිතන දුවෙක් පුතෙක් වෙන්නේ කොහොමද කියලා මොකද තව කෙනෙක් ගැන හිතන් නැති මිනිසු. මේ රට අධ්‍යාපනයෙන් බිහිවෙච්චගේ විපාකය අධාපි විදිිනවා කියගේ ලබදන්නවා.හරිවටි නොම කතන්දර සැබෑලසින් . මවකුට පියෙකුට සහ වැඩි හිටියකුට විශේෂයෙන්ම පාසලේ ගුරුවරයකුට විදුහරපතිවරයකුට. දරවාගේ මනස කියව ගන්නට හරිට පුළුවන් උනෝතින් මේ බොහෝ දේවල් අපට වලක්වා ගන්නට පුළුවන්. සමාජ වියසනයන් බහෞත්තරයකට මුල මේ දරුවන්ගේ මනස නිවැරදි ලෙස කියව නොගැනීම කියයි. මේ කතා හ අහන්නකොට මට නම් පෞද්ගලිකව දැනෙන්නේ අප සුභාරති සංවාධ මන්ඩ පේ සමගින් තවත් දුරකත නැමතු මක්ති වෙනවා දුරතන ැදි නොටවස්ාව ආයිබෝවන්. යවාන් සුබදසනක් මන්සාම කොළබින් මටහිතෙන්න්නේ අපේ අධ්‍යාපනය ක්‍රමය යන්නේ ලකෙත් එක් කලාා දේශයත්වය ස්වේදේශිකත්වය ඇතුළත් නැ. ඉතින් ඔව යොවන් විය ටාවම ගොඩක් ළමයි අතරමං වෙනවා. ඒන් උදාහරණ කැට මංහිතනවා අප අධ්‍යාපන කරමය දැ ස්වභාවික ඩයිවර්ග තියනවා. මේට අදාළ ගස් මේවා හදන හැටි. හැබ මේවා ගැන දැුම නහ. දර අපේ ජනක්‍රීඩා තියනවා. මේවා තියෙ ශිෂ්්‍යත්වය පරණි ජනක්‍රීඩා නම් කරන්න කියන එක තැනට විතරයි. මේවා නැමත අන්ුමන්වලදීලා ළමයිගේ ගුණාධර්ම පෞරුෂය වර්ධය කරන්න පුළුවන් කියලා මං හිතනවා. දේශීත්වය ස්වදේශයයක්ත්වය ගැන ඔබගේ අහත් ැගන්නැති පොහොම ස්තුතියි. උොමස්තුති මේ ප්‍රශ්නයට යම් කරුණක් විදහල්පදමේ ඔබිතුමට යම කරන්නම් මොද පහගගේ දවසක අධ්‍යප නනාත්‍යංශයේ ලේකම්තුමිය සුභාරතය සංවාද ම්ඩ පෙටආපු වෙලාවේ. එතුම සඳහන් කළ කාරනාවක් එතුම ඒකට විසුදුමත් සඳහන් කලා පසුව. තුම සඳහන් කලේ අධ්‍යාපන ශෂේත්‍රයේදී තරම් දරුවන් පීදාවටලක්වන තරප ට ලක්ුණන තවත් ශේත්‍රයක් නැති තරම්කිලා අය උදාහාරණයකට ගත්තම විභාගරට තුල අධ්‍යාපන ක්‍රමවේ තුළ. ස සඳහන් කළ කාරනාව අධ්‍යාපනයේ පූර්ණ ප්‍රතිසංස්කරනයක් වහහා සිදුවිය යුතුයි කියන කාරනාව දැන් මේ සාම මත්මය සඳහන් කරන්නේ මෙ නවලෝකයේ අධ්‍යාපනය තුළ ජාත්‍යන්තරය කර ජාත්‍යන්තර කරණයබීමආදී කාරණා තුළ අපේ දරවා අතරමං වෙලා කියලා ඒ තුළ දරවාට දරවා සොයාගටක් බැහැ කියන කරනාව. ඔබතු මේකඟද නැද්ද මේකට දෙන පිළිතුරකොයි වගේද. එතනදී විෂය නිර්දේශය ඇතුළි ඔයොක්කොම තිය. එ විශෂය නිර්දේශය ඇතුළ තියෙන දේවල් දරුවත් එක්ක යොදාගන්න ආකාරය සහ දරුවන්ට එක ඩිලිවර විදිහතමයි පඩි ප්‍රශ්යක් තියෙන්නේ. ඇතටම කියනව නං ජනක්‍රීඩා ගැන ඒවාගේ මේ රටේ සංස්කෘතිය ගැන අපේ ආගම ගැන විවිත වූ විෂයන්වල් විෂය මාලාේ තියෙනවා. එ විතරක් නෙවෙයි අපේ සැඟවුණු විෂයමාලාව තුළ බහිර ක්‍රියාකාරකම් ගොටාක් තියෙනවා එතකොට මේ බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩාසාහ විෂය සමගාමී සංගම්. මේ හැම එකක් තුළම අපේ සංස්කෘතිය පවරා දෙන්න ඉඩක උම අතර ය ංච දධ කර දව පතු දංගව ශ නිර්දශ දතුතින විශෂ ාහිර ්‍රාකාරකම් ැසක් පාසල්ල හැබැයි අප අම්මතාත්ත කැමති න හැ. ඒ නමන් හා දරුවන්න තබාගන්නට. එනිසා වැඩියර විෂය බාහිර ක්‍රියාකාරම්වලට ඇැන්තැන්ගො දරුවන් ම කර න්නේ. ඒකත්ක කාරණයක් ඉතින් පම්මය කිව්වේ විෂයනිර්්දේශයේ අන්තර්ගතයේ යම් වැඩි බවක් දකිනාව මම එක පැත්තකින්. ඒ නමුත් විශේනිර්දේශය ඇතුළේ මේ සංස්කෘතිය පාරාදීමට ඉඩකඩනම් ඒ බ කියන විදියට කියන අපි වි වේය මොතට ටඩි කරාම අධ්‍යය කරම එක පේරම්. එතකොට මේ ප්‍රමාණත්පක් වශයෙන් වැඩවීම දරුවන්ට තියන සහරවෙලාට මුද ශේදේ වැඩ. මක ාහිර ක්‍රාකාරක මුත් එකම විශමේ සම් ශල විශෂ නි දශ කෝම දාවරනය කරන්න කියෙල අපි මූුණදන අවස්ථා තිබෙනවා.ඒ ඒ නිසා එම මේකේ ඇයි අර මව කිව්ව වගේ. යි දරුවන්ගේ මේ සංස්කෘකෘති මේය පැත්ත මේ දරුවන්ගේ යහා ගුණ ඒ දේකට ඉඩක් නැත්තේ ඇයි කියන ප්‍රශ්නයද තියෙනවා ඔයකට එකක් තමයි මේ තරකකාරී විභාග ක්‍රමය තුල බොහෝ වෙලාවට දෙම උපියෝපවා බලාපොරොත්තුවෙන්නේ අද දවසේ මොනවද විෂය ඉගැන්වුව කියන කාරණය එතකොට ඒ විෂය උගන්නනවා වගේම අපිට පැත්තක් තියෙනවා මේ දරුවන්ගේ අඩුගානය තමන්ගේ ආගම ගෞරුවෙන් සීපත් කරන්න කොහොමද අම්මා තාත්තාට ආදරයෙන් සලකන්නේ කොහොමද. වැඩිහිටියන්ට සහ සියලුම මිනිස්සුන්ට ගරු කරන්න කොහොමද. මකද අද ගොඩක් වෙලාවට උගත්තු කියන ඉතාම ොහොඳ ගනගත්ත සහර කෙනෙක් ළඟට ගිහාම මිනිස්සු කියනවා. අනේ මැඩම් අද දවසම ගත කලා ඒත් උත්තරයක් හම්බෝඩේනෑ. සමහර වෙලාවට ඒ අපිව ආදරයෙන් අපේ ප්‍රශ්නය ඇහවේ නෑ. මේ වගේ ගැටලු අද, මේ ශේත්‍රී තුළ හන්න සිද්ධුවනි එක කොතනකද කියන්න මේ විධ ැන්වල නිලධරීන්ගේ පවා ති එතකොට මේ අතීතය ඉඳලම් මේ තත්ත්වයෙන්න්නේ පාසැල්ගේ දරු මේ ඔක්කොමල එතකොට මෙතනද කොහොමද දරුවන්ට මාන ගුණධර්ම ටික කවන්නේ කියන ප්‍රශ්න තමයි දැම්ම තියන්නේ ඉති ඒකට අවශ්‍යවෙන්නේ පාසර තුළ නිදහස හැමදාම විභාග විභාග කියන තත්ත්වයෙන් මිදිලා දරුවන්ම අගයන්ට විවිධ ක්‍රමවේද එක කියන්නේ ප්‍රශ්නපත්තරයට උත්තරලියන හොදට මෙමරි පවායක තියන ඔඩිටරිලර් නව කිය කියන්නේ අසාගෙන ඉඳලා හොඳට හාගෙන ඉඳලා හිතටාරගෙන උත්තර ලියන දරුවවා වගේම දැකල ඉගෙනගන්න දරුවොත් කරල් ඉගෙනගන්න දරුවොත්. එකනි Vi Lear andactile මේ තුන් වර්ගයටම ගැලපෙන විභාග ක්‍රමයක් අපිට සකස් කරන්නට පුඩුවුණනොත් හරි විදිහට මේ රටේ මාහිතනවා. දරුව සතුටින් ඉන්න. එතකොට දරුව සතුටින් ඉන්න කොට ට පන්තියෙන් හැලෙන්නේ ගොඩක්ලාලට දංගයෝ කියලා ක්‍රියාකාරකම් වල ආසලාමයින. එට දගගේ ඔටිකත් වෙතද ඉන්නවා. එතකොට ඔක්කුමලට හොඳ කාලයක් තියෙනවා පාසල ඇතුළේ අර ක්‍රියාකාරකම් වල යෙදිලා. ජීවිතයේ කණ්ඩායමක් එ එකට ජීවත්වයන කෝමද කෙලා ඉගෙනගන්න. අද තව කෙනෙක් එකට එකට ජීවත්වෙන්ට බැරි තරුණක් ස තරුණය කෙළියට යන්නේ ඒ ෝස්ත්‍ර එ එක බලකොට එක පේවා. අටුම ගානය එක පුද්ගලෙක් එක ගලපගෙන ජීවත්වවෙන්න පුළුවන් දුවෙක් පුතෙක් මේ අධ්‍යාපන ක්‍රමෙන් බි වන්න ඕනේ ඉතින් ඒ නිසා මේ විශේ නිදේශත් එක්කම අපි දරුවොත් එක් මේ කතා කරන්නට ඕනි පන්තිකාමරරි විභාගයට ලකුණු සීය ගණඩ දරුවෙක් හදන වගේම ජීවිතයේ අභියෝගවලට ඒගේ ඒට සැලනි නැතුව පරාජය දරාගෙන ජය දරාගෙන ටම ය ක්‍රඩා විශය සමගමි ට තියන්නේ පිොචර පරදිලා නව චටිකාලේ. පරජයෙන් කඩා නොවටන්න ජෑග්‍රහයෙන් උදන් ොවෙන්න නොවන්නඒ එකට ඕනේ අදැකීම් බඩවස්සයිතු මේවා දෙන්නට පුළුවන් විදියටදැ නව අධ්‍යාපන ක්‍රමවේදයක් අපේ රටේ සැකසුනත් බංහිතනවා අරමාව කිව ගුඩක් තේවල් සකස්කරන්න පුළුවන් හැබැයි මේ ක්‍රමය තුළත් හොඳ දරුවෙහදන්න බොහෝදේ තිබන බව මම කියන්නටවා. තිනක්‍රමේද තුළත් භවයන්යනවා අයහත්දරුවක් නිර්මාණය කරනට අ වශ්‍ය වන්නේ භව හරියට භාවිතා කිරීම දුරකතනෑමතුක් යෙනවා දුරතනය රැඳන්න ඔබට අවස්ථාව පත් සමගින් සබන්ධබන්නට අයිබෝවන් තදා කරන්න අපි හගෙනඉන්නේ නතාය කරන්නේ ඔ ඔය පස පිබඳ මත තදදාාගත් යෙනවක් කන්දට යිගත්තේ එකරස්නසේ පසු පහය හසේ ල කාද නාහචත ත් ාමාක්.

ම ඔපාසි තුනක ආච යපා එතුන. සමාජ විද්‍යා මාන විද්‍ය අපරා වි ්‍යව ල. එතුම සමීක්ෂන කරල ප ප්‍රටි පල සේට පන සතක ම දක උදදා වෙලා ොට බට ර . ඒක ගැන කිම ය තන ක ද් ක ්‍රට ක් න. තු ම ම ුතුකම ම ක ම ම ග ම බ සමාජ දක්ව. ඒ කි ම මෝපියෝ දැක්ව ගම දැක් පාස දැක්වන්නේ අදවත් නිවරසි කරල ගන්න පුළුවන් ත්කට සමමාන්ජ පත්කරගෙනීමයි මන් ඉන්තන වකදීම යුක්ෙක් පොමස්තුති ඔබතුමන්ට අසූපහ සූහතකාල මහහාචරනන්දසිල ලත් පල්මහත්ම කරපු පරීක්ෂණයක් සම්බදධෙන් කතා කළේ. ඇද. යම කාරාව හිතියෙනවා දැන්න රුවන්ට මේ කාලසීමවා අලුත් තලුත් අත්දගීම අතදා බැලි කරන්ට දරුවන් පෙළබෙන්වා වෛදතුමනි ඇැ අර කිව්ව වගේ ඇතැන් දේවල් එපා වෙනවා. දරවාගේ මනස කියවා ගැනීම මේ මේ කාලේ අරෝබද මේ අරම්බේදම සහන් කලා නිටිකක් විය වලල් සහගත මනසක් නිර්ණයන කාලයක් කියලා මේ මනස කියවා ගැනීම අපි කොහොමද හරියටම කියේ සාක්ෂරතාවය කහොමදපි දැනගන්නට ඕනා. ඒ ප්‍ර්ට උත්තර දෙන්න ඇතරම අපේ දෙපැත්තකින් බලන්න ඕනේ මට පොඩි කියවනක් මතක්වුණා කලින් ආර විදුහල් පතිිතුමිය කීපපු උත්තරිත්ත එක්. මහාචර් රාජ් සෝමදය ව දසක් කියනව මංගහගෙන සංස්කෘතිය කියලා කියන්නේ මේ ස්ටික් එකක්නේ මේ ගැෙක තැන පල්ලනදයක්න මේ දවසින් දවස අලුත්වනක ්ලී් කියලා. ොට අප ංස්කෘති ේව තමයිලෝ හමංස්කෘති මේේ වගේ තු කොට අපේ සංස්කෘතියට ආවනිික ච් ගොඩක් හොඳු ජාතිිත්වයන ඒගේම අපි දැනට ගැලන ාති තියන පුළුවන් තු අපි කරන්නනේට හොඳ ාති අපේ සංස්කෘති ඉස්සහට අරගෙන යන්නත් එතවට ගොලියී කරනය අපේ ඇත්තලා. අපේ රට තනිවෙෙන් අවශනඒ කරන්න බැහැ අනාගතය ගැන හිතුවම්. ත අප රට ලෝකට යන්න ඕනේ අප සංකෘතිය හොඳ දේවටිකරගෙන ඉති ඒටික ඇතරම අපිට ගෙදරිින් පාසලින් ලමයිට දෙන්න පුළුවන්. එතකොට අන් ළමයාව අපි තේරුම් ගන්න උත්සාහ කරන හගේම දැමික රිලේශන්ශිප් එකක්න සහ සම්බන්ධ මේ. එතකොට ළමයින්ට පුළුවන්න්නවන අම්මතතාත්ව රීච් කරන්න ගුරුව රෑැව රීච් කරන්නන්නේ. එතකොට ඇත්තරම කල්පනාකරොත් ඇයි ළමයා තමන්ගේ යාළුව විශ්වාස කරන්න අම්මතාත්තාව නැතුව. ඇයි ළමයා ප්‍රශ්නයක්කාවම යාළුවට කියන්නේ ඇයි අම්මතාත්තර දෑයක් ගරුවරයට කියන්නේ නැතුව කියලා විශ්වාස පිල්ිබඳ තමයි ැටලුවති. ඒි දරුව හදනකොට දෙමවපිය වි.ි පොඩිකාල ගොඩක්ෙන දර ශයිල් කාල ි අවරු දහ දහට පොඩි කාලේ අපි ගොඩක් කලාට. අපේ බලය කියල ම පව පාවිච්චි කරනවා දරුවෙක් ඩිසිපලින් කරන්නනේ දඩුවන් කරන්න මොක දගුලන්ට කිසිම දෙයක් තේරෙන්නේෑ සමහලා අපට භානක දකට කරන එපා කියලා නාත්තන්න වෙන වෙලාවල් තියෙනවා දේ වගේ තුොර අපේ තොට පේරෙන්ටින්ං පෝ්චික කියන්නේ අපි දරූ හදන ක්‍රමවේදය පොඩිකාලය අම් කිසි වෙනස් වෙනස් තොර ඒකත් මම කියන්නේ ඒක ඒ විදිහටම වන්නනේ දරවා ලොක වෙනකොට අරැකිෝවා දරුවගේ මනසවර්ද ඒ වෙනකොට ශරීරයක් එක්කම එයා හිතන පතන විදිිය වෙනස් වෙනකොට ය වෙන චරිතය බාට මේ පත්වෙන්නේ එතකොට දෙමවප ෝවිදියට අපේ අප්‍රෝච්ක අප වෙනස් කරගන්න ඕනේ. ගරුවර වන තර ප්‍රයිමරියකේ ගුරුවරයා හැසිරෙන විදිට නෙමයි සකඩරිිස්කූල්ලගේ ඉන්න දතික අධ්‍යාපනය දෙන ගුරුවරු හඉන්න ඕනේ එතකොට අපි කියෑන මෝ ලයික ෆරන්ඩ කියලා යාලුවෙක් විදියට අප ඒ අපි හැදුවේෙන ඇතමකොද හැමැතිස්සම දරුවත්ක සසන්ධනය කරාම දෙමවඋපිය හරි ගරුවරු හරි ඉන්න ිකක් උඩ තැකනේ එතක ගල ප ම ද හ ක දරුව බලන්න උඩ කෙනෙක්ට රීචනට වඩා පල්ලහ හරිගේ සමවායස කෙනෙක් දිහ තමයි යාට ලන්න පුළුවන් ප්‍රෝච් කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන්න්නන් පඩියත් දෙක් පල්ල හැට බහින්න දරුවට ලේසි ි අපි ළඟට එ එතකොට ඒක දෙපැත් තක්තිනා කියල මම කිවේකයි එතකොට දරුවට ළඟාවෙන්න පුළුවන් මට්ටමකට අපි අපි වගෙනල්ල තියාගන්න ඕන ඒ වගේම ඒතුම කලිනුත් කිව්වා අ අපි පටන්ගන්න ඕන ළමයි නවයවුන්ට ආවට පස්සෙනෙවෙයි. අපි ඒක මුල්ල ඉඳ ලමඒ සම්බන්ධතාව දරුවත්ක තියාගෙන නොනේ තියාගෙන ගම පොඩ්ඩ ොඩ්ඩ පුඩ්ඩ ලම වෙනස්ෙන වි්‍යත්කේ පරෝජකතතිි පොඩ්ඩ ොඩ්ඩ වෙනස් කරගෙන ඉන්නනේ මොකද ඒ කාල මන්ටන සමහර ගැටටු කියන්න ලැජ්ජයි සමහරව කියන්න බයයි දැඟ නොකවන්න එකම තමයි මේ ප්‍රශ්නවලට පෙරලන්න එතකොට ඒ ලැජ්ජව සහ බය කියන එනවත් එම ලොකු එෙනෙකුට වැඩිහෙකුට යාය අන්න තින චාන්සක අඩුවෙනවා දැන් මම දැකලතින සහරලාට දැන් සහ රටාලල ඉන්නවා මට ස්කොලය ඇතුළි කවන්සල කෙන ලංකාවත් ම දැක තින යිස්කෝල මමාරිස්කරල්ල ඉන්නවා පසල ඉන්න ද ද පත්තුේ උපදේශන සේවාාව සඳහ ඔබ කරලා ඉන්නවා ඒවා එ නැතිතනොත් තියනවා එකතම නමුත් මම මම දැක තින නමුත්දැ අපි උපදේශන සේාවට ඉන්න ගොඩක් කලාවට එක්කවාර ඩිසිපලිනරී ටීජහරි කවුරහරරි ලඟට යන්න බයගුරුවරේ එකෙකට හික්ක හරිියන්න නැහැ. ඒ පුද්ගලයා සතන්න කරම ඒ වෙනුව ුවම එක ඒවා හොදටම ත්‍රේන් කරලා ලා ඕන ළමෙකට ඕන ප්‍රශ්නකෙදී යිනතු ගහිල්ල කියන්න පුළුවන් පුද්ගලයක් වන්නවා විශෂමත තියෙනටවන විශවාසය. විශවා ශවාසය තමයි පදනම. ඒක තියෙනවානම් අපිට එතකොට ළමයා අපිට එ මේක වැඩිකරගන්න පුළුවන්. ඊට අමතරවතකට අපි කරන්නඕනේ කයේ. අපි අපේ ඒ තනට අපි පත්කර ගන්න ඕනනිට අමතර නිවැරැද්දිී. එක නොලෙජ් එක ැනුුව අපි ගව තියෙන්ඕවන ළමෙක්ව තේරුම් ගන්න. අපි සලම කියනව අපිදයක් මනහරදයක්ක්වා අපි ජ් කරනවා මම අපිතු මල් වැරද්දක් කරලා මම ඇවිල්ලා ඔට කියනකෝට අයෝ ඇහිවාය කර එකල කියන කොටම එතන තියන්නේ මකක්ද ආවා මාරිකාරය වැදදිිකාරෙක්ල ම තීරය කරල ඉවරෙල තතිනි හට අය විශනය කත්ය කතා කරන්නේ නතුු එ එත ඉඳදලම් විශවාසය නැති වෙන. තුර ඒ මනුසයි කවදාව තාගාවටයන්නේෙ නැහැ ඇතින්ඒ කවුරුවත් ජජ් කරන්නේ නැති හැකියාව සහ. හරිම න්මයින්්ඩලි මනිසු ිනිස්සු කියන්නේ වැරදිරන්න හැමතිසම් හැකිියාවක්තියකාය මිනිසු රන්නේ මේ සියලුම දෙෙන වැදි කරන්න ප්‍රබබිලිට එකක් තියෙන. එහි විදියට තේරුම් අරගෙන කෙනෙකට තමංගාවට ඇල්ල කතා කරන්න පුළුවන් මට්මක අපි හදාගත්තොත් ඒක මග තන ේදරුවන්ට පට ග යන කරම හරි විනක් විශෂයෙන්මක අධ්‍යාපන ප්‍රතිශසස් කරන තුළ පරිානය තුළ වේරු දෙයක් විදුවල් පත්තු ම සහන් කකාරන වෛද්‍යතු මේර. සල්මටමින් ප දේශ සේවාව අකාශ්‍යතාවේ. සහ ඒ වෙනුවෙන්ම වෙන්වුණු මානෝ සම්පදක් නිර්මාණය කිරීම ඔබතුමිය මේ පිළබවත් දැක මතිකෙනෙක් කොහොමද කාරණාවප පිබඳව වදුරටත් යම පැලිීමක්රන්න. තාමත්ම බැදගත් ප්‍රශ්නයයක් මොක ගෙර කියන්නට බ දරුවකුට යම් ඇතැ ප්‍රශ්න ඇත්ටම මම දක්කින දේ බදතුමියකි වව වගේම එහෙම සවිශේෂී කෙනෙක් පාසලට අවශ්‍යයි. ඒ වගේම. සෑම පන්තිබාර ගෘරතුමයක්ම. එවගේ සෑම විශය ගන්න ගෘරතුමයක්ම දරුවන්ට ඒ උපදේශනය සහ ඒ ගයිඩ්ලයි එක දෙන්න පුළුවන් කෙනෙ බොඩ් පත් වෙන්නටවා එකට හේතුව විශාල සිසුන් සංඛ්‍යාවක් පන්තිකාමරේ ඉන්න කොට එක පුද්ගලයකුටක් කරන්නට අමාරුවෙන නිසා. ඉතින් මේ සඳහා වැදගත්වෙන්නේ අපේ රටේ ගුරු පුහුණවා. ඒනිසා ඉතාම ඉක්මනින් අවශ්‍යමකාරය තමයි දැංවර්තමානේ ඉන්න ගුරූප තුමියන්ල්ල තුමල්ලට වෘතිීය සංවර්ධනය ඉතාම ඉක්මනින් ද ප ව මොචිත් පි එක තරක් නමේ හම දෙයක්ම කියනේ දරුවන්ට කෝමද රීෂ් කරන්න මේ අධ්‍යාපන පන්ති කාමරය ගෙනමීම ගැනම් ක්‍රියාවලිය ඒවගේ එක ප්‍රියවාන පරගන්න කොහමටඒ ප්‍රියමනා පහනනාන මානේසික ප්‍රශ්නම ගත් නැවේෙනවා ති ඒනිසා ඇත්තටම ගොඩක් වෙලාට උපාධධාරීන් රජුවන් පාසලට යොම වෙනක් කෙටි පහොුවින් එතද. ඒක ගුරුවරුන්ග වර්ද නෙවෙයි.ඉනිසා පාසලට ඒ චෝදනාව එල්ල කරනවා වගේම ඒ ගුරුවරුන්ට අ්‍ය දරුවෙක් එක් ගත කරන්නට ඕන ආකාරය. ගුරුවරෙක්ගේ ෘතික භාවය තුළ තිබියුතු බොෝදේතියනො වෙන ෘතීන්ට වඩා අමොකද අපිට ගුරුවරෙකොට විතරයි මට ගුඩක් වෙලාවට ඩියවටිලිස්ට එකක් දෙන්න බැරි රුවෙක් අසනේබුණොත් උත්සගෙන අරගෙනයන්නු ඉතින් ඒනිසා ඒ තරම් පැතරුණු වෘර්ථික භාවයක් එතන තියෙනවා. ඉතිං එගුරුවරයා අදින විදිිය කතා කරන විදිිය එයා දරුවත් එක ගනු දෙනු කරන විදිේ අගේ භාෂාව ඒ හැම්ම දෙයක් දුවගේ පොතෙගෙජීවිතය සම්පූර්ණයෙන්ම එළිය කරන්නට හෝ ඒ අඳුරට දානට බලපානවා. එනිසා ගොරවෘර්තිය සංවර්ධනය අකණ්ඩව රටක සිදවෙන්න ොන ඒ සඳහා පොලිසිය අවශය කැලේ මගේ ෝජනාව. ඒ වගේම මේ දරුවන් සම්බන්ධයෙන් කතා කරනකොට මේ දරුවන්ගේ කාරණා සම්බන්ධයෙන් අපි හැමතිස්සෙම විශ්වාසය රකින්න ටෝනේ මම එක උදාහරණයක් කියන්නම් එන්න ප්‍ර පාසලේ කොවිට් කාලයක් අපිරිත්තිබුණ ඒ කාලේ දරුවන්ගේ දෙමවපියන්ට රැකයා නැති වුණන ගොටාක් ප්‍රශවන අදත් ඒකේ ඉෆෙක්ස් තියනවා. ඒ කාලේ මම හිටපු පාසලේ ම විදුහල්පතිනිය දියනයක් උදේ පාන්දරමං ඇවි දෙගෙනන කොට මල්ලඟට ඇවිල්ලා රහසෙන් කියනවා මැඩම් මගේ අම්මට මේ පාර ස්පෝට් මීට්ි එක අච්චාරුස්ටෝල් එකක් දාන්ඩව දෙන්ඩ පුළුවන්ද. ඉතාම හොඳට හිටපු දියනයක් ධනවත් දයනයක්. මංකපුදේහා. ඇයි පුතායම ඉල්ලුවේ තාත්තට කොවිත් කාලි රස්සාාව නැති වෙලා අපිට ගොඩක් අමාරුවුයි මැඩම් ඒ නිසා හැබැයි මැඩම් කාටවත් කියන්නපා. පන්තිබාර ටීෂ හරහනෙමේ මගිලළඟටම ආවේ ඒ විශ්වාසය මගෙම තහවරු කරගන්ද. ඊට පස්සේ සති දෙකට පස්ේ ස්පෝට්මීට් එක ලංවෙනකොට, චෝටිදුව ආයමත් ඉන්නවාව කඳලු පිරුණු ඇස්වලින් මම එනකොට උදේ හයාමාට්‍රිද තනයම මම ඇයි පුතේ. අච්චාරුස්ටෝල් එක දාන්න ඕ නෑ මැඩම් අපිටිස්සර ගොඩක් සල්ලිතිබුණනා හැබැයි දැන් අපිට සලි නැතිවුණනා තාත්තක රස්සාාව නැති වෙච්චින්ද. අම්ම තාත්ත එක්ක තරහ වෙලා ගියා. ඒනිසා අච්චාරු ස්ටෝල්ල එක දාන්න වෙන්න නෑමඩම් කියලා මේ දරුවවා අඩන්න පටන්ගත්තා. මංගේ දියනියගෙන් අම්මගේ තාතක දෙන්නගෙම නම්බ එක අරගෙන. දූට පන්තියට යන්න කියලා කතා කරලා පාසලට ගෙන්වාගෙන. ගැටලුවට විසඳමක් ලබාතුන්නා. මං මේ කියන්නේ අපිට විදුහල්පතිවරේැටට ගුරුවරේ කැටියට. සහාර ප්‍රශ්නවලට ්‍රීච් කරන විදදිගෑ අපි හොඳාව පෝධය කටයුතු කරන්නට ඕනේ. අපිට වෙලාවනෑ කියන්නට බෑ. මොකද අපිට හාර දහක්කින් එකක් වුණට මේ ලෝකේ හැමත් දරුවෙක්ම වටින සම්පතාක්. අපි දන්නේෙ නෑ ඒ දියනිය කවදා කොතන්ට ලාදවේද කියලා. ඒ නිසා මේ ගුරු පුහුණුව සහ. විදුහල්පති මේ හැම කෙනකුට කැපැ සි බේල් ින් ප්‍රෆ න ල්පන් ෙක ඉතාම් වැදගත් මේ ප්‍රශ්න වලට මංහිතන්නේ විසඳම භාගයක් එතන තියනොකළ ම විශවාස මොමසුති අවසන් කරන්ටේ අවධනයොමු කලාට කාරණාව පිළිබඳු විශේෂන වධ්‍යාපන පරිාලනයට මේ කාරණ වන්න. අවධානයට ලක්වේවි තුළ ඒ වෙනස්ක නාගතයේ සිද් වේවි වෛදධතු මේේනි අවසන් විනාඩියක වගේ කාලක්ම ඔබතු මිර දෙන්න ඟරර මුලින් සඳහන් කලා. දරුවන් එක මේ කාරණවන් විවෘත්තව කතාකිරීමේ පොඩි ගැටලුවක් අපේ සමාජති නෝ යම්ඹිදිියකින් මානසි කාතතියකට වියවුලකට පත් දරුවකුට වෛද්‍ය විද්‍යාත්කෝය පිසරනක්වේ හැකිියවක්තිේ නොද පිට. අනිවාර්යෙන්ම වූ ගොඩක් කලාට අපේ ය දන්නේ නහට න්න ල කො ල උද නවා ඇතර මු දව් ගන්න අවශ්‍යද නැදක සමල්ලටිතා ගන්න බෑ එතිේ නිසා මඹම සරලවම කියන්න දරුවක් විදිට තමන් හරි නත්තන් දෙමව්පයක්ක් විදිර තන්ගේ දරවා හරි නැතන් ම කින දරුවයකගේ හරි මේ වෙනස්කං තියෙනවන අයි හිත හිත ඉන්නෝනි නෑකාගින් හරි උප දෙසක් පතන්න පුළුවන්. විශ්වාසනීය උප දෙසක් පතන්න පුළුවන්. එකක් තමයි යාගේ දැන් අපිට අපි දරුව එකක විධයි අපේ දරෝ දන්න වන අපි දන්නවා දරුවාගේ වෙනස්සීම. එතකොට ඒ දරුවක් කලින් හිටපු විදිියත් එක බැලුවම එයාගේ විදිය වෙනස්කමක් වෙලා තියෙනවද චර්යාමය වෙනස්කම් ඉතාමික් වට තරහයන අපිෙන හොසලගේ මැසයන්න බෑයි කලේගේ කතා කරනකට තරහයනවා මකද නවයෝුන් ව මේ ගති තියෙනවා එකමං කියනස අපි පොඩ ප්‍රමාණත්මක වසා එයාගේ කලින් ඉිටප ස්ොරූපත් එක් ගලපල ලං සන්ධනය කරල බලන්න ඕනි එහම චර්යාමය රටාවේ වෙනස්කමක් තියෙනවද ගොඩක් තරහයනවද කණ එකේ වෙනසක් වෙලා තියෙනවද නින්දයාන එක වෙනසක් වෙලා තියෙනවද පාඩං වැඩවලට යටට අධනියෝම කරන්න බැරුවයා එක ලැතවෙනවද වැඩිපුර කතා කරන එක ය තවත් අඩු කරල ති නද මුොද ඒකත් සාමානින් ි නේජ වයිස ලමයි කතා කරනවා අඩුුවයි විශේෂින් දෙමෝපිය හගරුවරුත්තෙක් නමුත් වැඩිපුර ගති ඇවිල්ල තියවාද. සමාහර වෙලාවට මේ වගේ අය සමාජමාධ්‍ය වල බොහොම ඇක්ටී බොහොම ක්‍රියාශීලි ඒකත් එකක ගතියක් අපි දකල තියන ලක්ෂණයක් මේ පෞ්ගේම ඇතීතය තුළ ඒවගේ පුද්ගල සමාජ මාධ්‍යය තුළ ගොඩක් ක්‍රියාශීලීව හැසිරෙනවා ඉතින් ඇතකොට ඔයවගේ වෙනස්කමක් අපි දැක්කද අපට පුළුවන් ද ළුව ගේ පවල ට යන්න ළුවන් ැ ති හට න්න ළුවන් ම ස ව ව න හ ි වගේක න්න ළුවන් න තාරන්න ළුවන් හොට ක් ව එකයි යි කයි හය නම තයි දස් න සේවිසි හය . අංගොඩ රෝහලේ පවත්තාගෙන යන දුරකතනාකයක් ඒට කතා කරලා තමන්ගේ ප්‍රශ්නය කියලා හිත නිරවුල් කරගන්න පුළුවන් සහ වැඩිදුරට ඉස්සරහට මොකද කරන්න නෝනිිෙලොපදෙගන්න පුළුව. මේ කාරවන් පිබඳව බොහොම සංවේදීවන්න සාවධානයන්න තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් මේට වඩා සමීපවන්න ඒකම ඔන්න එක කරුණු කාරණ කතා කරට උත්සාහ කරන්න මේ කාාරනතමඇද දවසේද්‍ය අපට සාකච්චා කරන්ට පුළුවන් මේ නව යෝන් වේ දරුවන් පිළිබඳව අද මේ කතා බහට අපත් සමගින්ක තුනේ කොල බසි ම බඩානයක විද්‍යාලයේ විද හල් පතිතුම ආචර්සු ජයව හත්ම . රතුුව යිද පිටේ අධ්‍යාප ංශයේ දේෂක්‍රතිකාාචර්ය වද්‍ය නද පිරිස් මාත්ම බද පට පහොමස්තුද මේ වැහිබර කාලගුණේ උදැසනින් අපිත් එක් එකතු වෙලා මේ කතාව සමාජය වෙනුවෙන් කරටල බදදුන් තායකත්තේ බොමොස්සද දක් ෝගවේවා එමනම් සවාහර්තී සංවාද මන්ඩ පෙන් සමුගෙනයන්නට අවස අද දවසේ සුභර්තිය සංවාද මන්ඩ පේ නාද සිික්ෂණය රජවන නයකර නිෂ්පාදනය සුභහනය වැලිවිට නිෂ්පාදන අධීක්ෂණ න්දික ජාත්තම ශාන්තරහන රනවක වාසනාවන්ත වූ සුව බරදිවක් ඔබ හැමට. जन्म लागम उदैस न से सीत बाडालम सुभारती सुभारती සවන සරසන වදනිම සිතුවිිරි උපදින හනකින ඔබගේනි වහන සොයා ඇදේ සුභාරතිී